අයිබෝන් අද මං ඉන්නේ මේ Iwatsu SS7810 කියන ඔසිලස්කෝප් රිපයර් එකක් මැද්දේ. නමුත් මං දැන් වීඩියෝ එක කරන්න අදහස් කරන්නේ මේ ඔසිලස්කෝප් රිපයර් එක සම්බන්ධව නෙමෙයි. මේ ඔසිලස්කෝප් රිපයර් එකේදී මට හම්බ වෙච්ච කැපැසිටර් එකක් ගැන කතා කරන්න. ඉතින් ඔයගලන්ට හිතන්න පුළුවන් මොකද කැපැසිටර් එකක් ගැන කතා කරන්න තියෙන්නේ මෙච්චර කියලා. වීඩියෝ එකක් පුරාම කතා කරන්න තියෙන මොකද්ද කියලා කැපැසිටර් එකක් සම්බන්ධව ඉතින් මම ඔයගලන්ට කියනවා පොඩ්ඩක් අහගෙන ඉන්න බලාගෙන ඉන්න ඔයගලන්ටත් යම් කිසි දෙයක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් විශේෂයෙන් අපිට ගන්න තියෙන කැපැසිටර් සම්බන්ධව සහ කැපැසිටර්ස් වල ඉතා වැදගත් වන ලීකේජ් කියන ගුණාංගය සම්බන්ධව දැන් මේ කැපැසිටර් එක තිබ්බේ ऑसिलोस्कोप के 350 वोल्ट्स लाइन के ऑसिलोस्कोप के सीआरटी के कैथोड रे ट्यूब के विविधाकार वोल्टेजेस 14,000 किलो वोल्ट्स वगे कक्के नो इट पास माइनस 1,900 किलो वोल्ट्स नो इट पास 600 किलो वोल्ट्स नो ये वगे तव वोल्टेज मे 350 किलो वोल्ट्स के मे एक ग्रिड है वोल्टेज लाइन के तमें मे कैपेसिटर के तिब्बे ඉතින් මම උගලන්ට ඇඳලා පෙන්නන්නම් මේ කැපැසිටර් එක දල වශයෙන් තිබ්බ සර්කිට් එක. මේ කැපැසිටර් එක තිබ්බේ මෙන්න මේ වගේ සර්කිට් එකක. 350 වෝල්ට්ස් සප්ලයි ලයින් එක 50k රෙසිස්ටර්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ සප්ලයි වෝල්ටේජ් එක මෙතන වෝල්ටේජ් එක මොනිටර් කරනවා මෙන්න මේ ඔප් ඇම්ප් එකෙන්. මේ ඔප් ඇම්ප් එකෙන් මොනිටර් කරලා අවශ්‍ය පරිදි මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් සහ ඔෆ් කිරීමෙන් මෙතන වෝල්ටේජ් එක පාලනය කරනවා. ඉතින් ඇත්තටම මේකේ required voltage එක තියෙන්නේ service manual එක අනුව 295 volts. එතකොට දැන් මෙතන 295 volts වලට වඩා වැඩි වැඩි ගියොත් මේ op amp එකෙන් මේ transistor එක on කරලා මෙතන voltage එක අඩු කරනවා. මේට වඩා අඩු වුණොත් එහෙම off කරනවා. එතකොට 350 volts පැත්තට යනවා. මේ වගේ control කරන්න තමයි මේ op amp එක සහ transistor එක මෙතන තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන 295 volts හිටින්නේ නැහැ. මෙතන මේක අඩු වෙලා 190 වෝල්ට්ස් වගේ තමයි තියෙන්නේ. දැන් මෙතන මොනා කරත් 295 වෝල්ට්ස් වලට ගන්න බෑ. දැන් මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙලත් නැහැ. ට්‍රාන්සිස්ටර් එක සම්පූර්ණයෙන්ම ඔෆ් වෙලා තියෙන්නේ. මෙතන තිබ්බේ මම මෙෂර් කරා -6 වෝල්ට්. ඒ කියන්නේ බේස් එකට දීලා තියෙන්නේ නෙගටිව් වෝල්ටේජ් එකක් දීලා තියෙන්නේ මේ ඔප් ඇම්ප් එකෙන්. ඒකින්ද මේක ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙලා වෙන්න බෑ. ට්‍රාන්සිස්ටර් එක ඔෆ් වෙලා. ට්‍රාන්සිස්ටර් එක ඔෆ් වෙලා තියෙන වෙලාවේ මේක හරහා ධාරාවක් යන්නේ නැත්නම් මෙතන වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙන්න බෑ. එහෙනම් ඩ්‍රොප් වෙන්න පුළුවන් එකම විදිහ තමයි මෙන්න මේ කැපැසිටර් එක හරහා ධාරාවක් ගලන්න ඕනේ. DC ධාරාවක් ගලන්න ඕනේ. එතකොට තමයි මේක නිකන් වෝල්ටේජ් ඩිවයිඩර් එකක් වගේ වැඩ කරලා මෙතනත් නිකන් රෙසිස්ටර් එකක් තියෙනා වගේ වැඩ කරලා මෙතන වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙන්නේ. ඉතින් මේ කැපැසිටර් එක හරහා DC ධාරාවක් යනවා නම් මේ කැපැසිටර් එක රත් වෙනවා. ඉතින් මම මේක ටච් කරලා බැලුවා මට තේරුණා මේක මේ රත් වෙනවායි කියලා. ඒකෙන් මට තහවුරු වුණා මේ කැපැසිටර් එක ලීක් වෙනවායි කියලා. ඒතකොට දැන් මෙතන ඇත්ත වශයෙන්ම කියනවා නම් කැපැසිටර් එක නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන රෙසිස්ටර් එක. මේ කැපැසිටර් එක නිකන් රෙසිස්ටර් එකක් වගේ තමයි වැඩ කරන්නේ. එතකොට ඔයගලන්ට පේනවා දැන් මෙතන 100k වැටෙනවා. මෙතනත් අපි කියමු 300k කියලා. උදාහරණයක් වශයෙන් එතකොට මේක නිකන් වෝල්ටේජ් ඩිවයිඩරයක් වගේ වැඩ කරලා මෙතන 295 වෝල්ට්ස් එන්නේ 199 වෝල්ට්ස් එන්නේ. ඉතින් මේක තමයි තත්ත්වේ තිබ්බේ. ඔසිලෝස්කෝප් එකේ විවිධ ඌ ලෙඩ අතරින් මේ තවත් එක ලෙඩක් තමයි මේ තිබ්බේ. මේ කැපැසිටර්ස් මේ ඔසිලෝස්කෝප් එකේ අවුරුදු ගාණක් තියලා මේවා ඉතින් ලීක් වෙන්න ගන්නවා. ඉතින් මෙහෙම තමයි ඉලෙක්ට්‍රොයිඩ් කැපැසිටර්ස් වල ලක්ෂණ එක තමයි. දැන් මේක ඉතින් මාරු කරන්න ඕනේ. ඉතින් මම මොකද කළේ මේක 400 වෝල්ට් 3.3 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකක්. කොමන් කැපැසිටර් එකකුත් නෙමෙයි. ඉතින් මම මේ කැපැසිටර් එක පර්චේස් කරන්න බැලුවා ලෝකල් මාකට් එකෙන්. මේ කැපැසිටර් එක රිප්ලේස්මන්ට් එකක් හැටියට මම ලෝකල් මාකට් එකෙන් ගත්තා කැපැසිටර්ස් හතරක් ගත්තා. මම සාමාන්‍යයෙන් මේ වගේ ටිකක් ක්‍රිටිකල් කම්පෝනන්ට්ස් ගන්නකොට එක තැනකින් විතරක් නෙමෙයි ගන්න තැන් දෙක තුනකින්ම ගන්නවා. එක කම්පෝනන්ට් එකක් නෙමෙයි කම්පෝනන්ට්ස් දෙකක් විතර ගන්නවා. මොකද මට එකක් හරි බෑඩ් වුණොත් එහෙම මෙන්න තව එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ කැපැසිටර් එක මම ගත්තේ පිටකොටුවේ 88 මාකට් එකේ දෙවෙනි තට්ටුවේ
යම් කිසි කාලයක් ට්‍රේඩ් එකේ හිටපු එක මහත්මයෙක්ගෙන් එයා සාමාන්‍යයෙන් හොඳ මේ බ්‍රෑන්ඩඩ් කම්පෝනන්ට්ස් ඩීල් කරනවා කියලා යම් කිසි නමක් හදාගෙන තියෙනවා. ඉතින් මේකේ බ්‍රෑන්ඩ් එක අයිෂී කියන බ්‍රෑන්ඩ් එකෙන් මම දෙකක් ගත්තා. ඒ වගේම මෙන්න මේ කැපැසිටර් එකත් මම ගත්තා. ඒ බිල්ඩින් එකේම සාමාන්‍යයෙන් වෙන කට්ටිය කරන්නේ නැති කම්පෝනන්ට්ස් කරනවා කියලා කියන තව එක්කෙනෙක්ගෙන් මම මේ ඊට වඩා විස්තර කරන්න යන එක මම හිතන්නේ තරම් සාධාරණ නැහැ. මොකද මම කියන්නේ නැහැ මේ එයාගේ හැම කම්පෝනන්ට් එකක්ම නරකයි කියලා. නමුත් මේ එතනින් ගත්ත කම්පෝනන්ට් එක. ඉතින් අපි බලමු මේ දෙකේ කොහොමද පර්ෆෝමන්ස් කියලා. දැන් මම මේ කැපැසිටර්ස් ලීකේජ් මීටර් එකේ දාලා පෙන්නන්නම් ඕගොල්ලන්ට කොහොමද මේකේ ලීකේජ් එක තියෙන්නේ කියලා. දැන් ඉස්සලා අපි බලමු මේ අපි ඩිෆෙක්ටිව් කියලා දාන්න ඔසිලස්කෝප් එකෙන් ගලවපු කැපැසිටර් එක දාලා බලමු ලීකේජ් මීටර් එකේ ලීකේජ් එක කීයද කියලා. දැන් මම මෙතන චාර්ට් එකක් දාන්නම්. මේකෙන් මේ චාර්ට් එක අනුව 3.3 මයික්‍රෝෆැරඩ් 400 වෝල්ට් කැපැසිටර් එක සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් 10 මයික්‍රෝ ඇම්පියර්ස් එහෙම නැත්නම් 18 මයික්‍රෝ ඇම්පියර්ස් අතරේ තමයි ලීකේජ් එක තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ දැන් කීයක් තියෙනවද කියලා. මේ ඩිෆෙක්ටිව් කියලා අපි දන්නේ එකේ. මේකේ නෙගටිව් එකට නෙගටිව් එක තියලා. අපි ලීකේජ් බටන් එක ඔබමු. දැන් රේටඩ් වෝල්ටේජ් එක 400 වෝල්ට්ස් නේ මේක 300 3.3 මයික්‍රෝ ෆැරඩ් 400 වෝල්ට්ස් ඉඳ අපි මේ 400 වෝල්ට්ස් වලට දාගෙන තියෙන්නේ. ඉතින් අපි ලීකේජ් බටන් එකේ බුවොත් එහෙම ඔන්න පේනවා 3840න් තමයි පටන් ගන්නේ. 3840න් පටන් අරගෙන පොඩ 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 අඩු වෙනවා. නමුත් දැන් මේකේ ඇත්ත වශයෙන්ම තියෙන්න පුළුවන් 18 මයික්‍රෝ ඇම්පියර්ස් තමයි. මේක කොච්චර වෙලා තිබ්බත් 18 මයික්‍රෝ ඇම්පියර්ස් වලට එන්නේ නැහැ. يعني මේක හොඳටම ලීකි කැපැසිටර් එකක්. ඉතින් ඒක ඉතින් සාධාරණයි. මොකද මේක ඔසිලස්කෝප් එකේ සෑහෙන කාලයක් තිබ්බ කැපැසිටර් එකක්. ඉතින් කාලයක් යනකොට මේවා ලීක් වෙනවා. ඉතින් ඒකින් තමයි හුඟක් වෙලාවට ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර්ස් චේන්ජ් කරන්න ඕනේ. මම මේක තර්මල් කැමරකේ දාලා පෙන්නන්නම්. මේකේ ටෙම්පරචර් එක 39ට නැගලා තියෙන්නේ 40යි. දැන් මේ වගේ ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර් එකක් මෙහෙම ටෙම්පරචර් එක වැඩි වෙන්න විදිහක් නැහැ. අනිවාර්යෙන් මේක හරහා DC කරන්ට් එකක් යන හින්දා තමයි මේ කරන්ට් එක මේ ටෙම්පරචර් එක වැඩි වෙන්නේ. 41යි. ඒ වගේ මෙහි ටෙම්පරචර් එක නගිනවා. අපි මේක අතින් ඇල්ලුවහම මේකේ ටෙම්පරචර් එක වැඩි වෙනවා කියලා තේරෙනවා. ඉතින් මේක ලීකි කැපැසිටර් එකක්. ඉතින් අපි ඊට පස්සේ ඊළඟ කැපැසිටර්ස් දාලා බලමු. මේ හොඳටම රත් වෙලා තියෙනවා. දැන් ඊළඟට අපි දාමු මේ 88 මාකට් එකේ අර දෙවෙනි තට්ටුවෙන් ගත්ත එක. මම හිතන්නේ ඒ මහත්මයා සහ මුනුබුරා තමයි කර කැඩේ කරන්නේ. මේකත් 400 වෝල්ට්ස් 6.8 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකක්. මේකත් දාලා අපි මේ කේජ් බටන් එකේ බුවහම ඉස්සලා පටන් ගන්න මේ 140. 140න් පටන් අරගෙන තප්පරයක් දෙකක් යන්න ඉස්සලා මේකේ මේ ලීකේජ් කරන්ට් එක බිංදුවට බහිනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ටෙම්පරේචර් එක පෙන්නන්නම්. ටෙම්පරේචර් එකක් දෙන්නෙම නැහැ. කැපැසිටර් එක විතරක් පේනවා. ටෙම්පරේචර් එකක් නගින එකක් පේන්නේ නැහැ. කොච්චර අල්ලන් හිටියත් ටෙම්පරේචර් එක නගින්නේ නැහැ මේකේ. මේක පැහැදිලි වශයෙන්ම හොඳ කැපැසිටර් එකක්. ලීකේජ් කරන්ට් එක බිංදුවට බහලා තියෙනවා. දැන් අපි දාලා බලමු මේ ඒ බිල්ලිමේම තුන්වෙනි තට්ටුවේ කඩේකින් ගත්ත ඉලෙක්ට්‍රොලයිට් කැපැසිටර් එකක්. මේක ඇත්තරම කියනවා නම් මේක 3.3 මයික්‍රෝ ෆැරඩ් 450 වෝල්ට්ස් කැපැසිටර් එකක්. يعني මේකටත් වඩා හයි වෝල්ටේජ් රේටඩ් කැපැසිටර් එකක්. يعني මේක 450 වෝල්ට්ස් යනකම් හොඳ ලීකේජ් එකක් නැතුව තියෙන්න ඕනේ. හරිනම් මේක අලුත් කැපැසිටර් එකක්. මේකේ කැපැසිටන්ස් බැලුවාම හොඳටම තියෙනවා. ESR එකත් හොඳටම තියෙනවා. දැන් අපි බලමු මේකේ ලීකේජ් එක බලමු. නෙගටිව් එකට දාලා දැන් මේක 450 වෝල්ට්ස් කැපැසිටර් එකක් වුණාට අපි 450 වෝල්ට්ස් දාන්නේ නැහැ.
අපි 400 වෝල්ට්ස් වලම දාලා චෙක් කරලා බලමු. ඔලන්න පේනවා මේක පටන් ගන්නෙම ලීකේජ් එක 7170 ඉඳලා 7170 ඉඳලා පටන් අරගෙන ලීකේජ් එක අඩු වෙනවා වෙනුවට ලීකේජ් එක වැඩි වෙනවා. දැන් 7000 මයික්‍රෝ ඇම්පියර්ස්, ඒ කියන්නේ 7 මිලි ඇම්පියර් විතර මේ කැපැසිටර් එක හරහා යනවා. අපි මේකේ ටෙම්පරචර් එක බැලුවොත් ටෙම්පරචර් එක දැන් තමයි නැගලා තිනවා 38කට නැගලා තිනවා. 38කට නැගිනවා. දැන් 40යි, 41යි, 42යි, 43යි, 44යි. ඉතා වේගෙන් ටෙම්පරචර් එක වැඩි වෙගෙන යනවා. ලීකේජ් කරන්ට් එකත් වැඩි වෙගෙන යනවා. සාමාන්‍ය ලීක් කැපැසිටර්ස් වල වුණත් ලීකේජ් එක පොඩ පොඩ හරි අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. මේ කැපැසිටර් එකේ ලීකේජ් එක එන්න එන්න වැඩි වෙනවා. ඉතින් මේක ඉතාමත්ම නරක කැපැසිටරයක්. ඉතින් මම මේක නවත්තන්නම් දැන්. මොකද මේක රත් වෙන රත් විල්ලට තව චුට්ටක් අල්ලන් හිටියොත් එහෙම මේක මේ පුපුරන්නත් පුළුවන්. මේක හොඳටම රත් වෙනවා. අතට හොඳටම තේරෙනවා මේ රසනේ. හිතන්න ඔයගොල්ලෝ සෑහෙන එෆර්ට් එකක් දාලා මේ equipment එකේ ලෙඩේ හොයාගෙන මෙන්න මේ වගේ capacitor එකක් ගෙනල්ලා දැම්මනම් මේක දැන් අපි හිතන්නේ මේක හොඳ capacitor එකක් කියලා. අපි capacitance බැලුවා හොඳයි, ESR එකක් තමයි බැලුවා හොඳයි. වැරදිලාවත් අපිට මේ leakage meter එකක් නොතිබ්බනම් මේක අපි දානවා. මේක අපි මේ අපේ equipment එකේ repair එක සම්පූර්ණ කරගන්න මේක දානවා. මේක දාලා එක්කෝ විනාඩි 10ක් 15ක් ඇතුළතදී මේක පිපිරෙනවා, එහෙම නැත්නම් පිපිරුනේ නැත්නම් මේකේ ලීක් එක දිගටම තිනවා, මේක රත් වෙවි තිනවා, අපේ රිපෙයාර් එක සාර්ථක වෙන්නේ නැහැ. වෙන තැනක තමයි ලෙඩේ කියලා අපි නොමග යවනවා. ඉතින් මේ වගේ බාල කැපැසිටර්ස් වලින් ඉතින් කොයිතරම් හානියක් කරනවද කියලා ඕගලන්ට හිතා ගන්න පුළුවන්. අපි නිකන් දැනගන්නත් එක්ක අපි මේවයි කැපැසිටන්ස් එකයි ESR එකයිත් මෙෂර් කරලා බලමු. අපි ඉස්සලා බලමු මේ ඩිෆෙක්ටිව් අපේ මේ ඉක්විප්මන්ට් එකේ තිබ්බ අපි ගලෝපු කැපැසිටර් එකේ කැපැසිටන්ස් එක බලමු. 3.3 මයික්‍රෝෆැරඩ් තියෙන්න ඕනේ. 3.4 මයික්‍රෝෆැරඩ් 3.4 මයික්‍රෝෆැරඩ්ම තියෙනවා. ඉතින් මයික්‍රෝෆැරඩ් පැත්තෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අපි වැළුව TSR එක ESR එක 3.23ක්. මේකත් මේ 3.3 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකකට නරක ESR එකක් නෙමෙයි. ඊට පස්සේ අපි බලමු මේ හොඳ කැපැසිටර් එක. කැපැසිටන්ස් එක ඒකම හරියටම තියෙනවා. 6.8 මයික්‍රෝ ෆැරඩ්ම තියෙනවා. ESR එකක් තියෙනවා 2.38 හොඳ ESR එක. දැන් අපි බලමු මේ අලුතෙන් ගත්ත මේ ලීකේජ් තියෙන කැපැසිටර් එකේ කැපැසිටන්ස් එකයි ESR එකයි බලමු. 2.8 microfarad 3.3 microfarad තියෙනවනේ 2.8 පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ. ඒ වගේම තමයි ESR එක 11.9. ඉතින් මේක සාමාන්‍යයෙන් 18 වගේ යනකම් යන්න පුළුවන් ESR එක. මේක ESR කෙනොත් ටිකක් වැඩි. නමුත් ESR එක මත විතරක් බැලුවොත් එහෙම මේක හොඳ capacitor එකක් කියලා තමයි අපිට සාමාන්‍යයෙන් කියන්න වෙන්නේ. ඉතින් මේක leakage එක හිතාගන්න බැරි තරම් ලීකේජ් එකක් තියෙන කැපැසිටර් එකක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් යම් කිසි දෙයක් ඉගෙන ගත්තයි කියලා. දැන් මේ වගේ කැපැසිටර්ස් වලට හවු වෙන්න එපා. මේ වගේ ඉතින් මොකක්ම හරි ලීකේජ් මීටරයක් හරි තියාගෙන ඉන්න එකේ වටිනාකම මේ වගේ අවස්ථාවලදී තමයි තේරෙන්නේ. නැත්තම් අපි නොමග යනවා, අපි අපේ රිපෙයාර් එක අසාර්ථක වෙනවා, අපිට එපා වෙනවා වැඩේ. ඉතින් මේ වගේ සියල්ලම අපිට නැති කරගන්න පුළුවන්. අපිට මේ වගේ මොකක් හරි ESR එක ලීකේජ් මීටරයක් වගේ තියෙනවා නම්. ඉතින් බොහොම ස්තුතියි ඔයගලන්ට මාත් එක්ක රැඳී සිටියට මේ පොඩි වීඩියෝ එක බැලුවට. නැවත හමු වෙමු තවත් වීඩියෝ එකකින්. සැමට ආයුබෝවන්.